ඒ කියන ව්‍යාපාරයේ අඩපණ කරලා අර රට දිගටම ගමන් කරපොයි විනාශය කරා ශීඝ්‍රයෙන් ගමන් කරන්න අපි ඉඩ දෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් අපි කල්පනා කරන්න ඕනේ. Double cleaning crystal සහ double perfume look සමග නව best ever sunlight. මහා සංගරත්නය අද කැලණිය නාමල්බත් නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙහිදී මහා සංගරත්නයේ පැහැදිලි කළේ අද පුවත්පත්වලද වාර්තා කර තිබූ වැඩබලන පොලිස්පතිවරයාටත් පොලිසිය භාර අමාත්‍යවරයාටත් එල්ල වී ඇති තර්ජන වලින් ඔවුන් ආරක්ෂා කරමින් ඔවුන්ට ශක්තියක් වීමේ අවශ්‍යතාවයි. අපේ රටේ අද තියෙන මේ වර්තමාන පිරිහීමට මේ රටේ තිබෙන අසීමිත දූෂණයත් එවැගේම මේ මද්‍යව්‍ය වෝදුරත් බලපානවයි කියන එක ඉතාම පැහැදිලි දෙයක්. නමුත් කවුරුවත් ඒකට ඉච්චර මේ දක්වා කෙලින් හිටගත්තේ නැහැ. ඒකට විරුද්ධව මේ අවස්ථාව අපේ වැඩබලන පොලිස්පතිතුමත් එවැගේම පොලිසිය භාර ඇමතිතුමත් මේ කාර්යයේදී බොහොම නිර්භීතව කෙලින් හිටගෙන තියෙනවා. ඉතින් මෙහෙම අවස්ථාවක මේ යුක්තිය කියන ව්‍යාපාරයේ අඩපණ කරලා අර රට දිගටම ගමන් කරපොයි විනාශය කරා ශීඝ්‍රයෙන් ගමන් කරන්න අපි ඉඩ දෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් අපි කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන් භික්ෂූන් වහන්සේ වශයෙන් අපි ඒ අවාසනාවන්ත තත්ත්වය තවදුරටත් වැඩියමින් ඉදිරියට යන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ එහෙම ක්‍රියාමාර්ග ගන්න පිරිසට විරුද්ධව යම් යම් ක්‍රියාකාරකම් කිරීම ඇරඹී තිබෙන වාකවානුවක් හැටියටයි දැන් අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. රටක් හැටියට දේශයක්, ප්‍රජාවක් හැටියට ජනතාවක්, සකල විද ජනකුලකයන්ට අයත්, ජාතිකත්වයන්ට අයත් සියලු ප්‍රජාවත් ඉතාම පැහැදිලිව පීඩාවට පත් වෙලා තියෙන පීඩාකාරී ස්වභාවයන්ගෙන් මුදවා ගැනීම උදෙසා පොලිසිය ඇතුළු කොට ඇති සකල විද ආරක්ෂක හමුදාවන් ක්‍රියාත්මක විය යුතුයි. එකී ක්‍රියාත්මක වෙන ආරක්ෂක හමුදාවන් ආරක්ෂා කර ගැනීම උදෙසා ජනතාව හැටියට, ප්‍රජාවක් හැටියට එක් විය යුතුයි.